විවාදයේ ගැන විවාදයක් තමයි තිබ්බේ. ඉතින් තවදුරටත් විවාදයේ ගැන විවාද කර කර ඉඳලා වැඩක් නෑ. විවාදය පවත්වන්න ඕන. ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL Energy Saving Cable ඔබේ විදුලි බිල අඩු කරයි. හරියන්න නම් මල්ලි හරිම තැනට යන්න ඕන. LOLC Finance හරියන්න හරිම තැන. ඉතින් විවාදය පවත්වන්න ඕන මේක ජනාධිපතිවරණය නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ වෙන පඳුරු වාසියේ ඉන්න අය සාකච්ඡා කළ වැඩක් නැහැ. ඒ නිසා අපි කෙලින්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාට දින යවලා තිබෙනවා. මෙන්න මේ දිනවල එක තෝරගන්න. ඒ දින තෝරගන්න බැරනම් වෙන දිනයක් හරි කියලා එවයිනේ. සජිත් අනාගත ජනාධිපතිතුමාට එන්න කියලා ආරාධනයක්. සජිත් ජනාධිපතිතුමා පැය 24ක් ඇතුළත පිළිතුරු දුන්නා. එනවා කියලා. එපමණක් නෙමෙයි. කණ්ඩායමක් සමග එනවා. එයාට ඕනම කෙනෙක් අරගෙන එන්න කියලා කියනවා. එයාට වැඩපිළිවෙලක් නැහැ. අත්දැකීමකුත් නැහැ. අපි දින හතරක් යෝජනා කරාට පස්සේ සමග ජනවලගේ පැත්තෙන් ප්‍රචාර දක්වලා තියෙන්නේ ඒක අපි ඒක පාර්ශවීය ඉදිරිපත් කරා ඒ දිනවලට විපක්ෂ නායකට එන්න බෑ උට ගොඩක් වැඩ තියෙනවායි කියලා. එහෙමනම් අපි සමග ජනබලවේගයට යෝජනා කරනවා මේ දිනේට අපි කාටවත් වැඩ තියෙන නිසා ඕනනම් මේ පළවෙනිදා වෙනකන් මේක නොකරෙමු. මේ 20ට මෙහා දින 3ක් හෝ 4ක් අපි වෙත ලබා දෙන්න. ඒ දින 3 4න් එකක අනිවාර්ය වශයෙන්ම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර් දිසානායක සහෝදරයා ඒ විවාදයට සහභාගී වෙනවා. දිනය අපි එකඟ වුණාට පස්සේදී ඊළඟට අපි නලින් බණ්ඩාරත් මමත් වාඩිලා සාකච්ඡා කරමු. ඒ විවාදය පවත්වන්නේ කොතනද? කවර නාලිකාව ඉස්සරහාද? අපි ඒක සාකච්ඡා කරන්න පුළුවන්. ඒක ඉදිරිපත් වුණාට පස්සේ අපිට පුළුවන් දෙපැත්තේ ආර්ථික කමිටු දෙකේ විවාදය පවත්වන්න. මට තේරෙන්නේ නැහැ මේ ජනතා මිත්‍ර පිරුණේ සහෝදරෙන්ට සිංහල තේරෙන්නේ නැද්ද කියලා. දැන් පැහැදිලිවම අපි ලිඛිතව දැනුම් දුන්නා අපි විවාද දෙකටම සූදානම්. එකවර එකතන ඉඳගෙන මේ දින ටික දාගමු කියලා. ඊයේ අදත් එතුමාට කතා කරා පාර්ලිමේන්තුවේ ඉන්න. මොකද පාර්ලිමේන්තුව පොදු ස්ථානයක් නිසා ඇවිල්ලා මේක කතා කරගමු කියලා. හැබැයි එතුමා එන පාටක් නැහැ. අද නැවත එතුමා මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙනවා 20ට කලින් දිනයක් අපිට නම් කරන්න කියලා. හැබැයි මේ කියන්නේ නායකින්ගේ විවාදය ගැන විතරයි. ආර්ථික කවුන්සිල දෙක ගැන විවාද ගැන කියන්නේ නැහැ. නායකයා එන්නේ නැත්නම් ඒක ගැන සලකා බලමු. නායකයා අපේ නායකයා අවස්ථා ගණනාවකදී නායකයා එනවා කියලා දෙනවා. මට තේරෙන්නේ නැහැ දැන් සිංහලෙන් නෙමෙයි ඉංග්‍රීසියෙන් හරි වෙන භාෂාවකින් හරි නායකයා කියන්න ඕනද කියලා මේ කාරණේ. ඒ නිසා පැහැදිලිවම නායකයා එනවා. ආර්ථික කවුන්සිලෙත් එනවා. ඒ නිසා මග අරින්න එපා, කර අරින්න එපා. එන්න හෙට පාර්ලිමේන්තුවේත් මම ඉන්නවා. අනුර කුමාරගේ කටින් මේ විවාදයට සූදානම් කිව්වේ නැහැ. ටිල් විල්ලා වෙන වෙන අය තමයි කිය සූදානම් කියලා. අයියෝ අප්පිරියයි ඇහෙනකොට මොකද්ද මේක? කතා වෙලා දෙන්නත් එක හෙට හරි දාගමු කියලා විවාදයක් කරන එකනේ තියෙන්නේ. ජනතා විතුරන කියන පච්චම මරුව රෑනක්. දැන් අනුර කුමාරට මතක නැහැ මේ උමාවය ගැන. අපි සීල දෙනව දැන් එකතු කරනවා. පරණය තරහ වෙලා ගිය කොම එකතු කරා. ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් සජිත් මහත්තයාට එන්න. ඊළඟ නැවකට නගින්නේ කවුද? අපිට මේ වෙනකොට අපි ඔප්පු කරලා තියෙනවා. අපිට එකතු වෙනවා මිසක් අපෙන් කවුරුත් යන්නේ නැහැ කියලා. මොලයක් නැති මෝඩේ මිසක් දිනන පැත්තකින් පරදින පැත්තකට පයින්නේ නැහැ. හොඳම පිරිස තව අපිට 10ක් විතර අපි එකතු කරගන්න පුළුවන්. අපිට ඉඩක් තියෙන තව 10කට විතර වැඩිම වුණා. මේ රටේ ජනාධිපති වෙනවා සජිත් ප්‍රේමදාස. ඒක වෙනස් වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහත් එක්ක අපි එකතු වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. මම හිතන්නේ එතුමා ඉදිරිපත් වෙන්නේ නැති වෙයි.